සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පළාත් කිහිපයකට තද වැසි සමග අකුණු අවධානමක්. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ආණ්ඩුවේ කටයුතුවලට බාධාවක් නැහැ. රජය කියයි. හෙළෙහි මහා මංගල්‍යයට රටම සූදානම්. හමුදාව භාරයේ තිබූ ඉඩම් අක්කර 683ක් ජන අයිතියට. පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරිෆ්ට ජීවිතාන්ත දේශපාලන තහනමක්. දැන් දේශීය පුවත්. ඉදිරි පැය කිහිපය තුළ ගිකුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලකුණුපිටියා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගිකුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර 70-80 අතර තද සුළංද ඇතිවිය හැකි. විශේෂයෙන් බස්නාහිර සබරකමුව මධ්‍යම දකුණ ඌව උතුරු මැද හා වයඹ පළාත්වල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි කාලකුණුපිටියා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. අකුණු හා ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරනවා. නායාම් පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. කඳු ආශ්‍රිත ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ආගන්තුක දියුල්පත් මතුවීම, මඩ සහිත වතුර එම දියුල්පත් වලින් පැමිණීම, ගස් ඇලවීම, බිත්ති ඉර තැලීම වැනි ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව අකුණු සැර බොහෝ ප්‍රදේශවල වාර්තා වුණා. ජනතාවන් ඉල්ලා සිටිනවා විශේෂම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සීලොව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සූදානම් කළා තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ඒ සියලු හදිසි මෙහෙයුම් උපකරණ සූදානම් කළා තියෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් ඒ අවශ්‍ය පියවර ගැනීම සඳහා මීට අමතරව 117 දුරකරන අංකය 24 පුරාම විවෘතයි. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට ආපදා කළමනාකරණ සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැතීම හමුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ද සහභාගී වුණා. අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා ආපදා විශේෂ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට අද දිනේද දහරා නිපාත වැසි ඇද හැලුණා. අධික මිහිඳුම් තත්ත්වයක්ද පැවතීම හේතුවෙන් මාර්ගවල රථවාහන තදබදයක්ද පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වය නොතකා ජනතාව උත්සව සමය වෙනුවෙන් සූදානම් වන ආකාරයයි දැකගත හැකි වුණේ. වැසි මැද්දේ අඹලන්ගොඩ නගරයේ ජනතාවද උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා අයුරු අප කැමරාවේ සටහන් වූයේ මෙසේ. මේ අතර හෙට දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ කීර්ති ප්‍රතාප සිංහ. හෙට දවස් කාලයේ දිවයිනේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා. යනුව දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ වැසි ඇතිවන අතර බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ දකුණු සහ ඌව පළාත්වල මිලිමීටර් 100ක් වූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එවැගේම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්වලදී එම ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලික තද සුළං වගේම අකුණු අනතුරු ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඉතිලිවඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්නේ. දෙවන වටා මොහොදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කළොත් ගාල්ල සිට හම්බන්තොට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මෙරළට ඔබ්බෙන් වූ මොහොදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු මොහොදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැගේම සුළං හමායනවා ගිනිකොන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 අතරගයක පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවලදී මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 පමණ දක්වා ඉහළ යාම ඉඩකඩක් පවතිනවා. ඒ නිසා එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නාවික හා ධීවර ප්‍රජාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. මෙයයි ප්‍රධාන වශයෙන් හෙට දවසේ කාලගුණ තත්ත්වය. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමට රටම පෙළ ගැසී සිටිනවා.
ජ්‍යොතිෂයට අනුව පුණ්‍ය කාලයේදී ඇත්තේ හෙට අලුයම 1:49 සිට පස්වරු 2:37 දක්වායි. ඒ අනුව හෙට අලුයම 1:49ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. අලුත් අවුරුද්ද උදාවන්නේ හෙට පෙරවරු 8:13ටයි. පෙරවරු 10:40ට ආහාර පිසීමේ නැකත යෙදී තිබෙනවා. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිබ්බැද ගිනි මොලවා හගුරු මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම යෝග්‍ය බවයි සඳහන් වන්නේ. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ පෙරවරු 11:53ටයි. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීම යහපත් බව ජ්‍යොතිෂයේ දක්විනවා. හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 16 වන සඳුදා දින පෙරවරු 10:16ටයි. උතුරු දිශාව බලා හිසට දියුල්පත්ද පයට ඉඹුල්පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දියුල්පත් මිශ්‍රණ අනුදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6:03ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුභාශිංසන එක් කර සිටිනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සුබ පැතුම් එක් කිරීමට මහජනතාවට හෙට අවස්ථාව හිමිවන බවයි. මුළු රටක් ලකලැහැස්ති වුණු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔන්න හෙට දවසේදී උදා වෙනවා. කොළඹ 7 මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී හෙට දවසේ සිද්ධ වෙන බොහොම සුවිශේෂී කටයුත්තක් ගැනයි අපි දැන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සූදානම්, අපි මේ පසකින් දකින ගැමි සුන්දරත්වයේ අනන්‍යතාවයෙන් සහ පැහැයෙන් හැඩයෙන් වර්ණවත්තුණු මේ ගැමි නිවසේ ඉඳලා අපේ රටේ ජනතාවත් එක්ක අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාර්ථ ටික ඉෂ්ට සිද්ධ කරන්න. බත බුලතින් රටේ ශාස්ත්‍රීයත්වයේ පිළිබිඹු කෙරෙන සංස්කෘතික මංගල්‍යයේ වනුයේ සිංහල දෙමළ අලුත් අවුරුදු උළෙලයි. එහිදී සුබ නැකතින් එකම මොහොතක රටේ ජනතාව එම අවස්ථාව සැමරීමට එක්වන්නේ සුබ ප්‍රාර්ථනා පෙරදරිවයි. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනාධිපති නිල නිවසේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිතුමා මෙම සංස්කෘතික මංගල්‍යයේ කටයුතු සිදු කරනු ඇති. මෙවර අලුත් අවුරුදු උදාවෙන් පසු මහජනතාවට ජනාධිපතිතුමාට සුබ පැතීමටද අවස්ථාව පවතිනවා. රටකට කිරි උතුරන්න නම් එරටේ ජනතාව සාමයෙන් සතුටෙන් වගේම සංහිඳියාවෙන් යුතුව ජීවත් විය යුතුයි. ඔබට හැකියාව තිබෙනවා හෙට දවසේදී අලුත් අවුරුද්දේ චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරමින් එවැනි රටක් ප්‍රාර්ථනා කරන්නට. අලුත් අවුරුදු අසිරිය නවමු ආකාරයෙන් ඔබ වෙත ගෙන එන ITN සූර්ය මංගල්‍ය විශේෂ විකාශය හෙට දිනේදීද විරවිල සිට ගෙනීමටයි ITN මාධ්‍ය ජාලය කටයුතු යොදා ඇත්තේ. පරණ අවුරුද්ද ලෙස අප හඳුන්වන අද දිනේ අවුරුදු කුමරා පිළිගැනීමේ පූර්ව සූර්ය මංගල්‍ය තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වීරවිල වැවතාවුල්ලේදී දවස පුරා පැවැත්වුණා. නිවාස හයිදකිරීම අමාත්‍යංශය තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය එක්වයි එය සංවිධාන කර ඇත්තේ. තරඟ ඉසව් රැසක් පැවැත්වුණු අතර ඊට ජනතාව දැඩි උද්‍යෝගයකින් එක්ව සිටියා.
මංගල්‍ය සමාරම්භක අවස්ථාවට නිවාස හයිද කිරීම මාත්‍ය සජිත් ප්‍රේමදාස තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් ඩී.එල්. කාලිංග ප්‍රියවංශ ITN මාධ්‍යාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපිය ආරච්චි අලවි සහ වැඩසටහන් උපදේශක පියදාස රත්නසිංහන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හෙළ දිවේ සිව්කොණින් සිව්වරම් දෙවිරකවරණයේ ලැබ සිව්දිකට බක්මහ අසිරිය ගෙනෙන ITN සූර්ය මංගල්‍යය අලුත් අවුරුදු දා සූර්ය උදාවේ සිට ඔබ වෙත ගෙනීමට ITN අපි සූදානම්. දකුණින් හම්බන්තොටින් උතුරින් ඩෙල්ෆ් දිවයිනෙන් බටහිරින් නාවික හමුදා සෛරවල නෞකාවේ හා දැගෙනහිර ත්‍රිකුණාමලයේ සිට සිව්කොණ යාකොට සූර්ය මංගල්‍යය විකාශය කෙරෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ එක්වයි ITN සූර්ය මංගල්‍යය සංවිධානය කරන්නේ. ඈත දියඹේ සිට අවුරුදු චාරිත්‍ර සහ තරග ඉසව් පැවැත්වීම සඳහා සෛරවල නෞකාව කොළඹ වරායින් අද පිටත් වුණා. මේ පිළිබඳ සිතාරා කළු ආරච්චිගෙන් එන වාර්තාවක් දැන්. මේ සැඳෑවේ බැස යන සූර්යා හෙට අවදි වන්නේ නැම් වූ ප්‍රභාමත් වූ ආලෝක ධාරාවක් සමගින්. දේශයේ සුරකින රට වට බැඳි රන් බැට නොහොත් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මෙවරත් 2018 සූර්ය මංගල්‍යයේ සජීවී අත්දැකීම ස්වාධීන රූපවාහිනී සේවයේ ඔබට තිරණය කරන්නට අපි සූදානම්. මේ වන විටත් මේ පරිසරයේ ඉතාම වෙනස්ුණු අලුත් වූ ස්වභාවයක් තමයි අපි කාට දකින්නට ලැබෙන්නේ. ලංකාවේ දැනට තිබෙන අධි තාක්ෂණික උපකරණ වලින් සමන්විත ලංකාවේ විශාලතම නෞකාව වන සෛරවල නෞකාවේ සිටයි මෙවර එම සජීවී අත්දැකීම ඔබට සමීප කරන්නට අප සූදානම් වන්නේ. හෙටින් උදාවන සිංහල දමිළ අලුත් අවුරුද්දේ සෛරවල නෞකාවේ සිට ඈත දියඹේ ගැඹුරු සෛරවේ සිට 2018 සූර්ය මංගල්‍යෙහි පෙර නොවිරු සජීවී අත්දැකීම ඔබට සමීප කරන්න අපි සූදානම්. එක්වන 2018 සූර්ය මංගල්‍යය ප්‍රසන්නයි. අලුත් අවුරුද්දේ වැඩ ඇලීමේ නැකතට පැලයක් රෝපණය කර අර්ථවත් ජාතික මෙහෙවරට එක්වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලුත් අවුරුද්දේ වැඩ ඇලීමේදී පැලයක් රෝපණය කිරීම තුළින් මං හිතනවා ජාතියටම වාසිදායක තත්ත්වයක් උදා වෙන අතර ඒ වගේම පරිසරයට හිතකර තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද උදාවන ඒ වගේම වැඩාලන අවස්ථාවේදී පැලයක් රෝපණය කර ජාතියට ඒ වගේම පරිසරයට දායක වෙන්නට කියලා ඉල්ලන අතරම පොලිතින් ඒ වගේම ප්ලාස්ටික් වලින් තොර අලුත් අවුරුද්දක් 2018 අලුත් අවුරුද්දක් බවට පත් කරන්නට කියලා මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් මා කාරණිකව සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.